अभी करे चुंबक शेष, चुंबक शेष, चुंबक शेष करे हरिद चुंबक शेष वाल क्लास पटांगांड देते नहीं तो दरने होल क्लास अभी बालू में होल क्लास पटांगांड दूर नो तभी पटांगांड देने इलाके दावसे में वैलर टेक कर मैं पटांगन क्या नाम है राइट इतने ये होल क्लास पटांगा तो हम अभी मैं कर्ब पार्टन बहुएला तो मैं विलावती बोध कराने रिवीजन ने आप दिया डर मैं वा ऑनलाइन ये कर्ब का बहुएला तो मैं कराने है बड़े लमाई द मैं और दे वाला डर मैं गेम में के इन लमाई टे मैं का गोड़ दा गांड लेसी वे क्या मारे ही थे ना मुझे दाना गोड़ा क्लमाई मैं के दें सी ये डर हैटाक पिदर मेहता एयरलाइन वैडी हम पूर्ण मेहता एयरलाइन ऑनलाइन पांतियों के संबंध में ने मैं क्लास और संबंध में ने किसी में वैडक कराने संपूर्ण वैडी एयरलाइन ने एक अनिसा मैं का जुट्टा महान सुना अपिट मैं और उद्दे महान सी वे ना ऐटा चांस है का गंड पुलुआं वे ही केला मार ही देना अरे एक अनिसा उन तरह मतलब दिया ना वैडा कराने राइट चुंबक शेष वाला अपि नियायन देखा करा आगे नहीं इंद्र एंग चुंबक शेष वाला नियायन देखा करा एकक तमाए फलवेनी एक तमाए मैं वागे सन्नाए के कर දාරාවක් ගලාගෙන යනවනි සන්නායකයක දාරාවක් ගලාගෙන යනවා නිකන් අපි කිව්වොත් කම්බියක කරන්ට් එකක් යනවා තේරුණාද මේ කම්බියක කරන්ට් එකක් යනකොට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා මෙන්න මේ අවට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා අවට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා පැහැදිලිද අවට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා ये चुंबक शेष दिशा होयागन्ने मेहम स्क्रूप नीति मैक्सवेल के स्क्रूप नीति केला तीयनवा कलिन दवसे अपि इगेन्नुवा ये वीडियो एक तीयनवा वाला बलन्ने के स्क्रूप नीति मैक्सवेल के स्क्रूप नीति मैक्सवेल के स्क्रूप नीति කොහොමද මේ මේ දකුණු අත ගත්තාම දකුණු අතේ මාපට ඇඟිල්ල දානවා මොකද්ද ධාරාවේ දිශාවට මාපට ඇඟිල්ල ධාරාවේ දිශාව මේ ඇඟිලි කැරකෙන පැත්තර තමයි චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ මෙහෙම පැහැදිලිද චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ මේ බලන්න මේ කම්බියක් ඔයාලට පේනවා මේ කම්බිය අපි ධාරා විහෙලට යනවා කියලා හිතන්නකෝ එතකොට මේ ඉහෙලට යනකොට මාපට ඇඟිල්ල ඉහෙලට තියාගන්නවා ධාරා විහෙලට යන නිසා මේ බලන්න මේ කැරකෙන පැත්තට මේ කැරකෙන පැත්තට මේ පැත්තට තමයි චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ එහෙනම් මේක වටේට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා චුම්බක ශේෂ්ත්‍රය මෙහෙම තියෙන්නේ මේ වටේට දැක්කද ඒ කියන්නේ මෙහෙට ඉහෙලට යනකොට මේ පැත්තට एक अभी संकेत करना चुंबक शेषमे පාරේ තියෙන කම්බිවල කරන්ට් කම්බිවල චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා සාමාන්‍ය අඟල් 4ක විතර අඟල් 4ක විතර මෙහෙට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙන ওই පල්ලෙය තියෙන කරන්ට් කම්බිවල කරන්ට් කම්බිය ළඟට අපි යන්න ඕනේ නැහැ කරන්ට් කම්බියේ ගාවන්න ඕනේ නැහැ කරන්ට් කම්බියේ ගාවන්න ඕනේ නැහැ මේ ළඟට ගියොත් චුම්බකයක් කියනකොට දන්නවනේ ඔය ඇදලා ගන්නවනේ එතන මේ ළඟට ගියොත් මෙහෙම ඇදිලා යනවා එහෙම නැත්නම් මෙතෙන්ද ගියා කරන්ට් එක තියෙනවා උදාහරණයක් විදියට කම්බි දෙක මේ ඈතින් දාලා කම්බි දෙකක් ඈතින් දාලා බල්බයක් පත්තු කරන්න පුළුවන් කම්බිය ගාවන්න ඕනේ නැහැ තේරුණාද එහෙම තියෙනවා කරන්ට් එක චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා
දැන් හිතන්න මේ කම්බියේ ධාරාව මෙහෙට යන්නේ කියලා පල්ලෙහැට දැන් හිතන්න මේ කම්බියම පල්ලෙහැට එහෙනම් අපි පල්ලෙහැට මාපට ඇඟිල්ල දැම්මොත් මේ බලන්න අත් කරගෙන මේ පැත්තට එහෙනම් මේ පැත්තට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙන මේක මෙහෙට මේ මෙහින් ගිහිල්ලා අන්නු මෙහෙට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙන දැන් මේක අඳින්න බැරි නිසා මේකෙන් මේ ඇතුළට ඇතුළට කියන එක සංකේතවත් කරන්න මේ වගේ ඩොට් එකක් පිටට කියන එක සංකේතවත් කරන්න මෙහෙම මේ බෝඩ් එකෙන් ඇතුළට බෝඩ් එක ඇතුළට මේක බෝඩ් එකෙන් පිටට බෝඩ් එකෙන් පිටට හරි එතකොට මේකේ චුම්බක ශේෂ්ත්‍රයෙන් මෙහින් ඇතුළට ගිහිල්ලා මෙහෙම මෙහෙ එළියට එනවා මෙහෙම දැන් අපිට අර අඳින්න බෑ අරෙන්ද මේ මේ කම්බිය ගත්තොත් චුම්බක ශේෂ්ත්‍රය මෙහෙම මේ වටේට තියෙනවා මෙහෙම චුම්බක ශේෂ්ත්‍රය මේ පැත්තට හරි මේ පැත්තට හරි ධාරාවේ දිශාව අනුව වෙනස් වෙනවා හරි දැන් මේකේ නම් මේ පැත්තට ධාරාව ගියොත් මෙහෙට මේ මෙහෙම මෙහෙම කරගෙන මෙහෙමනේ ධාරාව මෙහෙට එනවා මෙහෙම මේ පැත්තට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා පැහැදිලිද අන්න එහෙම චුම්බක ශේෂ්ත්‍රයක් හට ගන්නවා අන්න ඒක අපි ටියුට් එකේ ලිව්වා ටියුට් ගත්තු නැති අය ගන්න අරගෙන ඒ වීඩියෝ එක බලලා ඒක ලියා ගන්න ඕනේ ඊට පස්සේ ඒක එක කතාවක්. ඕක අපි ගිය සතියේ කතා කරපු එකක්. තව එකක් දෙවෙනි එක. දැන් අපි චුම්බක ශේෂ්ත්‍රයක තියෙන කම්බියක්. චුම්බක ශේෂ්ත්‍රයක උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය. ඕනෑම චුම්බක ශේෂ්ත්‍ර චුම්බකයක් ඔයාලා දැකලා තියෙනවා. නිල් පාටින් රතු පාටින් පාට කරලා තියෙනවා. රතු පාටෙන් තියෙන්නේ N. N කියන්නේ උත්තර ධ්‍රවය. නිල් පාටෙන් තියෙන්නේ S. දක්ෂිණ ධ්‍රවය. සවුත්. මේ පැත්තෙන් චුම්බක ශේෂ්ත්‍රය. චුම්බකයේ ශේෂ්ත්‍රය කියන්නේ අපිට පේන්නේ නැහැ. අර ගුරුත්ව ශේෂ්ත්‍රය වගේ මේ බා දැන් පල්ලෙහාට ඇද ගැනීමේ බලයක් තියෙනවා. ඒක අපිට පේනවද? නැහැ. ඒ වගේ චුම්බකයක් ගත්තාම මෙයාවට බලයක් තියෙනවා. මේ මෙයාවට ඒ බලයට තමයි අපි කියන්නේ චුම්බක බලය. ඒ බලයක් තියෙන නිසා නේද මේ චුම්බකයක් ළඟට අපි ඇල්පිනිත්තක් මෙහෙම ගෙනාව. ඇල්පිනිත්තක් ගෙනාවම මෙයාට අක් ගාලා මෙහෙට මොකද වෙන්නේ? ඇදලා ගන්න. තේරුණාද? ඔයාලා දැන් සාමාන්‍ය පොඩි කාලෙත් කරලා ඇති. දැන් මේ පැත්තට ධන ඍණ ආකර්ෂණය වගේ SS තිබ්බොත් මොකද වෙන්නේ? මෙයයි මෙයයි ඇද ගැනීමේ බලය ලක් වෙන්නේ. දැන් චුම්බක දෙකක් අරගෙන මෙහෙම ලං කරගෙන අපිට වාවන්න බැරි තරමට බලයක් මේ දෙකට යෙදෙනවා. මෙහෙම ටක් ගාලා ඇලෙනවා මේ දෙක. ඔයාලා කරලා ඇති. විද්‍යාගාර අපි ඉස්කෝලේ ඔයාලට දෙන්නම් චුම්බක බලන්න තියෙන ඒවා ඉස්කෝලේ මේ එනවනම් සා ඉස්කෝලේ දැන් පටන් ගත්තා. එතකොට අපි බලමු. නැත්තම් ඔයාලා ඕ ලෙවල් කාලේ හැරි ලැබ් එකට දෙන්නේ නැහැ නේ ලැබ් එකට කැම්පස් එකට දෙන්නේ නැහැ අල්ලන්නවත් දෙන්නේ නැහැ. පුටුවයි මේසේ විතර අල්ලන්න දෙන්නේ. රයිට්. අර චුම්බක දෙක මෙහෙම තිබ්බහම ටක් ගාලා ඇදලා ගන්න. ළඟට කරලා අපිට අල්ලගෙන ඉන්න බෑ. ඒ කියන්නේ මේවට බලයක් තියෙනවා. පැහැදිලිද? අන්න ඒ බලයට තමයි චුම්බක ශේෂ්ත්‍රය කියලා කියන්නේ. චුම්බක බලය. එතකොට ඒ ශේෂ්ත්‍රයේ පිහිටීම පිහිටන්නේ මේ හැමතැනම නෙවෙයි. රටාවකට තියෙන. රටාවකට තියෙන මෙන්න මෙහෙම. ප්‍රායෝගිකයි හරි ලක්ෂණයි ලස්සන කියන්නේ ඉතාම ප්‍රායෝගිකයි මේවා වලට විශ්වවිද්‍යාල ගියාම පස්සේ මේවා දැන් ඉගෙනුවාට ප්‍රායෝගිකව කරන්න තියෙනවා. දැන් මේ ලැප් එකක් ෆෝන් එකක් ඉලෙක්ට්‍රික් බඩු ඕන එකක් ගත්තොත් චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවාමයි. පැහැදිලිද? කරන්ට් එක යනවා කියලා කියන්නේ ඒකවට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවාමයි. ඒ අනුව ඒවට හදලා තියෙන විකල්ප ඒවයෙන් අරගෙන තියෙන වැඩ ඔයාලට මේ ප්‍රායෝගිකව බලන්න පුළුවන් විශ්වවිද්‍යාලේ ගියාම ඒවත් උගන්වනවා ඈ. රයිට්. එහෙනම් මේ වාගේ චුම්බක දෙකක් තියෙනවා. චුම්බක දෙකක් තියලා තිබ්බහම ධන ඍණ මේ මෙහෙම ශේෂ්ත්‍රයක් ඇති වෙනවා.
බලරේකා මේ උතුරේ ඉඳන් දකුණට මෙහෙම එනවා. පැහැදිලිද? චුම්බක බලරේකා. හරිද? ඊට පස්සේ මෙන්න මේ හරහා මේ මෙහෙම කම්බියක් මම දාලා මේ පැත්තේ කම්බියක් දාලා මේ මේ කම්බි දෙක මතට තව කම්බියක් මෙහෙම තියෙනවා. මේ මේ වගේ රෝල් වෙන කම්බි. මේ අය කම්බි. කම්බි දෙක මේ මෙහෙම තියලා තියෙනවා. අත් දෙක තියමුකෝ මේ අනිත් කම්බි දෙක මෙහෙම තියලා තියෙනවා. මේ පාස්සලමනවත් නැහැ නිකන් තියලා තියෙනවා මේ. ඊට පස්සේ මේකට වයරයක් දාලා මේකට බැටරියක් දාලා දැම්මම මේක හරහා ධාරාවක් යනවා නේද? ධාරාවක් ගිහිල්ලා මෙහෙම ධාරාවක් යනවා. ධාරාවක් කියන්නේ කරන්ට් එකක් යනවා. චුම්බක ශේෂ්ත්‍රයක තියෙන එකක චුම්බක ශේෂ්ත්‍රයක් මැද තියෙන කම්බියක ධාරාවක් යනකොට ඒකේ බලයක් හටගන්නවා. චුම්බක ශේෂ්ත්‍රයක් තුල තියෙන කම්බියක ධාරාවක් ගලාගෙන යනකොට එතන බලයක් ඇති වෙනවා. අන්නේ බලය හොයන්නේ මෙහෙම F = BIL. මේවා ගිය සතිය අපි ඉගෙනුවා. F කියන්නේ බලය, B කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය. චුම්බක ශේෂ්ත්‍ර තීව්‍රතාවය. චුම්බක ශේෂ්ත්‍රේ බලය, චුම්බක බලය. I කියන්නේ ධාරාව. මේවා ගිය සතිය කරා. L කියන්නේ දිග. මේ සන්නායකයේ දිග. එහෙනම් ඇති වෙනවලු බලයක් ඒක මේ සූත්‍රයෙන් හොයන්න පුළුවන්. මොකද්ද සූත්‍රය? F = BIL. F කියන්නේ සන්නායකයේ මත ඇතිවන බලය, B කියන්නේ මේ චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රබලතාවය, තීව්‍රතාවය, I කියන්නේ ගලාගෙන යන ධාරාවේ අගය, ඇම්පියර් 10ද ඇම්පියර් 15ද කියන එක, L කියන්නේ මේ සන්නායකයේ දිග. ඒක ගන්න පුළුවන්ලු ප්‍රෙමින්ගේ වමත් නීතිය. වමත් නීතිය වම් අතේ වම් අත මෙහෙම අර මාපටැඟිල්ලත් එක්ක මේව ලම්බකව එකිනෙකට ලම්බකව තියාගත්තාම මෙන්න මෙයාගෙන් බලය, මෙයාගෙන් චුම්බක ශේෂ්ත්‍රය, මෙයාගෙන් I ධාරා පිළිවෙල B I L B F = B F = B I. අර ඉතින් මෙහෙම තියාගත්තාම F B I. දැන් බලමු අපි මේකේ කොහොටද යන්නේ කියලා. බලයක් මේකේ තියෙනවා, කොයි දිශාවටද බලය ඇති වෙන්නේ කියලා බලමු. මේ ප්ලෙමින්ගේ වමත් නියමයෙන් හොයා ගන්න පුළුවන් දිශාව. ඇතිවන බලයේ දිශාව. බලයේ දිශාව. දැන් බලමු අපි මේකට. මෙයා F B I. F කෝඩක් තියෙන දන්නේ නැහැ. B පල්ලෙහැට, I මෙහෙට. අන්නම. බලය තියෙන්න ඕන නේනම් කොහමද? මෙහෙමනේ දැන් තියෙන්නේ. I ධාරාව මෙහෙට ශේෂ්ත්‍රයේ පල්ලෙහැට මාපඩැඟිල්ල තියෙන්න ඕන කොයි පැත්තද? බෝඩ් එක ඇතුළට. එහෙනම් මේකෙන් බලයක් ඇති වෙනවා බෝඩ් එක ඇතුළට. තේරුණාද? මේ කම්බිය තල්ලු වෙනවා බෝඩ් එක ඇතුළට. පැහැදිලිද? රයිට්. තව එකක් මම කියලා දෙන්න. ඔය එකක්. ඊට පස්සේ මම මේ රූප සරහන මේ විදිහට තව අඳින්නම් දැන්. ශේෂ්ත්‍රය තියෙනවා මේ ඇතුළට. ශේෂ්ත්‍රය කොහොමද තියෙන්නේ? චුම්බක ශේෂ්ත්‍රය කොහොමද තියෙන්නේ? චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ බෝඩ් එක ඇතුළට. ඒකයි මේ තිත් දාලා තියෙන්නේ. තිත් වලින් සංකේත කරන්නේ කොලේ ඇතුළට. එහෙම නැත්නම් බෝඩ් එක ඇතුළට. දැන් මේ ඇතුළට යන එකක් අපිට පෙන්වන්න බෑනේ. ඒක නිරූපණය කරන්න මේ සංකේතය. එළියට එනවා නම් අපිට කතරේකින් තමයි සංකේතවත් කරන්නේ. රයිට්. දැන් අර වගේම සන්නායක දණ්ඩම් මෙහෙම තියලා ඒකට අපි ධාරාවක් දෙනවා.
මේ පැත්තර ධන ධන තියෙන සදාරාව මෙහෙම ගලාගෙන මෙහෙම ගලාගෙන මෙහෙම ගලාගෙන මෙහෙම එනවා සදාරාව දැන් චුම්බක ශේෂ්ත්‍රයේ තුල තියෙන සන්නායකයක ධාරාවක් ගලනවානේ එහෙනම් මේක මත අනිවාර්යයෙන්ම ධාරා මේ බලයක් ඇති වෙනවා මේක මත බලයක් ඇති වෙනවා බලයේ දිශාව අපෙන් අහන බලයේ දිශාව මාක් කරන්න අහන කොහොමද බලයේ දිශාව ගන්නෙ ප්ලෙමින්ගේ වමත් නීතිය වමත් නීතිය වමතේ මේ වාගේ ඇඟිලි තුන එකිනෙකට ලම්බකව තියාගත්තාම මෙයා F මෙයා B මෙයා I පිළිවෙල L වැඩක් නැහැ F B I කොහොමද බලය තියෙන දිශාව අපි දන්නේ නැහනේ F තියෙන්නේ ඇතුළට sorry B තියෙන්නේ ඇතුළට චුම්බක ශේෂ්ත්‍රයේ ඇතුළට ධාරාව මේ දිශාවට දැන් මෙහෙම තිබ්බාම මාපට ඇඟිල්ල කොහොමද කැරකිලා තියෙන්නේ උඩට එහෙනම් මේ සන්නායකයේ මත මේ සන්නායකයේ මත මොකක්ද ඇති වෙන්නේ උඩට බලයක් ඇති වෙන F කියලා එහෙනම් මේ සන්නායකයේ මෙහෙම තිබ්බොත් මෙතන තියෙනවද නැහැ මේක රෝල් වෙලා මෙහෙට චලනය වෙනවා පැහැදිලිද එහෙනම් මේ බලන්න චුම්බක ශේෂ්ත්‍රයේ ඇතුළට ධාරාව මෙහෙට එහෙනම් ඉහළට බලයක් ඇති වෙනවා එහෙනම් මේ කම්බිය නිකන් අපි මෙහෙම අර කම්බි දෙක උඩ තියලා දෙන්නේ එතකොට මොකද වෙන්නේ මෙහෙම මොකද වෙන්නේ මෙහෙම රෝල් වෙලා පල්ලහැට යනවා පැහැදිලිද පල්ලහැට හරි උඩට හරි යනවා මේකේ නම් උඩට බලයක් තියෙන නිසා මේ කම්බි රෝල් වෙලා උඩට යනවා පැහැදිලි බලයක් ඇති වෙනවා ඒව යොදාගෙන තමයි අර චුම්බක ශේෂ්ත්‍ර වල අර අහලා තියෙනවනේ පිට රටවල් වල තියෙනවා කෝච්චි විදුලි කෝච්චි වල අන් එහෙම තමයි ගන්න ඈ විදුලි කෝච්චිය කෝච්චි රේල් පිහිලි උඩ තියෙන රේල් පිහිලි වල ටච් වෙන්නේ නැහැ චුම්බක ශේෂ්ත්‍රය අර වගේ බලයක් ඉහළට එන එතකොට ඝර්ෂණ බලය අඩුයි අර රේල් පිහිලි වල ගෑවි නොගෑවි තියෙන උඩ තියෙන එතකොට වේගෙන් යනවා පා වෙලා යන්න තියෙන තේරෙනවා චු ඒකයි අර විදුලි කෝච්චියෙම හදලා තියෙන්නේම චුම්බක ශේෂ්ත්‍රය භාවිතා කරලා ඔය සාමාන්‍ය වල අහලා තියෙන එකක් ඔන්නෝ ටික තමයි අපි කරේ මේකේ බලය කීයද කියලා අහන්න හොයන්න කිව්වොත් චුම්බක ශේෂ්ත්‍රයේ තීව්‍රතාවය දෙනවා ඔයාලට ධාරාවේ යගේ දෙනවා දිග දෙනවා එතකොට බලය හොයන්න පුළුවන් මේ සූත්‍රයෙන් බලය හොයා ගන්නවා මේකෙන් බලයේ දිශාව හොයා ගන්න බලයේ දිශාව හොයා ගන්න බලය හොයා ගන්නවා මේ සූත්‍රයෙන් මේකෙන් බලයේ දිශාව හොයා ගන්න හරි අන්න ඒ ටික තමයි අපි සාගතා කරේ මේකේ ගාන ටිකක් තියෙනවා හදන්න දැන් අපි හදමු බලන්න ඈ දැන් ටියුට් එක නැති වුණාට කමන්නේ මං චුට්ටක් ගාන දලවස එල්ලියර නම් ඊට පස්සේ ඔයාලා ටියුට් එක ආවම ගත්තාම කරන්ද 6 වෙනි පිටුවේ තැනකන් අපි ගණන් හැදුවා 6 වෙනි පිටුවේ 3 වෙනි ගාන ඒකේ තියෙන්නේ 12.2 t t කියන්නේ ටෙස්ලා චුම්බක ශේෂ්ත්‍රයේ තීව්‍රතාවයමයි ඒකකයේ තමයි ටෙස්ලා චුම්බක ශේෂ්ත්‍රයේ තීව්‍රතාවයමයි ටෙස්ලා වලින් අරේ ඊට පස්සේ අය දීලා තියෙනවා ආනතිය ආනතිය 30යි මීටර් 2යි සන්නායකයේ දිග මීටර් 2යි ගලන ධාරාව 12 ඇම්පියර් ඇතිවන චුම්බක බලය අපෙන් අහමු බලය කීයද කියලා එහෙනම් හොයන සූත්‍රය තමයි F සමානයි BI L හැබැයි ආනතියක් තියෙනවා නම් මේකට දානවා cos තීටා කියලා ආනතිය කියලා කියන්නේ චුම්බක ශේෂ්ත්‍ර මෙහෙම තියෙනකොට චුම්බක ශේෂ්ත්‍ර මෙහෙම තියෙනකොට සන්නායකයේ තනි කෙලින් නෙවෙයි තියෙන්නේ මේ පැත්තරාම ඇදට අංශක 30 ක ආනතියක් තියෙනවා
හරි එතකොට අර කෙලින් තියනවා වගේම බලයක් නෙවෙයි චුට්ටක් වෙනස් වෙනවා ඒ කියන්නේ මේ කෙලින් තියනවට වඩා අඩු වෙනවා බලය F සමානයි BIL ආනතියක් තියනවා නම් BIL cos theta ඔන්න සූත්‍රේ ඒකත් අපි ගිය සතියේ කියලා දුන්නා ඔයාලට ඒ වීඩියෝ එකෙත් තියෙනවා ඒක ඈ මේකට ආදේශ කරමු F B කියන්නේ චුම්බක තීව්‍රතාවය 1.2 I කියන්නේ ධාරාව 12 L කියන්නේ දිග මීටර් 2 cos 30 මේ ටික සුළු කරමු බලන්න දැන් ලියාගෙන සුළු කරන්න හදපු නැති අය ටියුට් එක නැත්තත් කමක් නැහැ මේ ටික අයිනේ ලියාගෙන මේක ආදේශ කරගෙන යන් ටියුට් එක ලැබුණාම ඔයාලට කරන්න පුළුවන් ඈ ගුණ කරන්න බලන්න මේ ටික 12 මූල තුනේ යගයත් අරගෙන අපි ගුණ කරමු. නිව්ටන්. ඔන්න චුම්බක ශේෂය නිසා ඇතිවන බලය. ඔන්න චුම්බක ශේෂය නිසා ඇතිවන බලය. සහිත සන්නායක පීලි දෙකක් මත තබා ඇති දිග 24 සෙන්ටිමීටර් AB දණ්ඩකයේ ඉහත ඇඩුම තබා ඇති තලය ලම්බකව තලය තුලට ඇති චුම්බක ශේෂයේ ශ්‍රාව ඝනත්වය චුම්බක ශ්‍රාව ඝනත්වය 0.5T වනාතර දණ්ඩ තුලින් ගලන ධාරාව 4 ඇම්පියර් මේ දණ්ඩ මත ඇතිවන බලයේ විශාලත්වය දිශාවත්සය ඔයයි ගණන් තමයි ඔයාලට එන්නේ දැන් මේක ආනතවද තියෙන්නේ නැහැ. එහෙනම් බලය හොයන්නේ F සමානයි BIL. F සමානයි BIL කියන සූත්‍රය. මේන් දීලා දෙන තොරතුරු ටික ආදේශ කරනවා. හැබැයි මේක සෙන්ටිමීටර තියෙන්නේ මීටර් කරන්න ඕනේ. එහෙනම් බලය 0.5යි ගලන ධාරාව 4යි 24යි සෙන්ටිමීටර් මීටර් කරන් බෙදනවා 100. CM බෙදනවා කියලා කියන්නේ 10 ඍණ දෙකෙන් ගුණ කරනවා කියන එක. පැහැදිලිද? ගුණ කරමු දැන් අපි 4 5 20යි 20 වා දෙකක් 40යි. දශම ස්ථාන 1යි. 4 ගුණ කිරීම 10 ඍණ දෙකක් කියලා එනවා. ඒ කියන්නේ 0.04යි. දශම ස්ථාන දෙකක් කියන්න ඕනේ. ඔන්න බලය. බලයේ දිශාව අපෙන් අහනවා. AB නි තියෙන්නේ. දැන් අපි දිශාව හොයන්නේ ෆ්ලෙමින්ගේ වමත් නියමෙ. බලයේ විශාලත්වය හොයන්නේ මේ සූත්‍රයෙන්. දිශාව හොයන්නේ වමත් නියමෙ. වමත ගත්තා ආනත කරගෙන සන්නායකයේ තුලට බෝඩ් එක තුලට තමා චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ. මේකේ ධන මෙයා නිසා ධාරාව මෙහෙම ගලන්නේ. දැක්කද? ධන පැත්තෙන් ධාරාව මෙහෙම ගලන්න. එහෙනම් අපි බලමු චුම්බක ශේෂයේ පල්ලෙහාට ධාරාව මෙහෙට. චුම්බක ශේෂයේ බෝඩ් එක ඇතුළට ධාරාව පල්ලෙහාට. මහපට ඇඟිල්ල කොහෙටද තියෙන්නේ? මෙහෙට. එහෙනම් මොකද්ද? මෙන්න මේ දිශාව. පැහැදිලිද? එහෙනම් අපෙන් අහනවා මොකද්ද
දණ්ඩ බලය විශාලත්වය දිසාවත් හොයන්න දිසාව මාක් කරගන්න බලය කෝසේ කෝසේ දේශයට කියලා අපි ලියමු කෝසේ දේශයට බලය කෝසේ දේශයට ඇති මේකල් ලියන්න ඇඳගන්න ඕනේ රූප සටහන ඇඳගන්න බලය කෝසේ දේශයට නිගාන මෙන්න මේ වගේ දණ්ඩක ස්පින් දෙකක් තියෙනව දණු දෙක එල්ලලා උඩ ඉඳන් ඒක ස්පින් දෙකේ මේ මේ වගේ ග්‍රෑම් 10ක් වෙච්ච දණ්ඩක් එල්ලලා තියෙනවා මේ දණ්ඩේ දිග සෙන්ටිමීටර 50යි 0.5 ටී කියලා අපි හිතමු ඈ ගාන කියවන්නම් මම රූපේ දක්වා ඇති පරිදි සෙන්ටිමීටර 5ක් දිග ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට ලම්බකව තිරස්ව පීඩනසේ දුනු තරාදි කියලා තියෙනවා දැන් පීඩනසේ රිසි රස්සුණු දෙකක් දුනු තරාදි දෙකක් කියලා ලියන්නේ දුනු තරාදි දෙකක් ආධාරයෙන් එල්ලා ඇත ඇත එහි දැන් එහි එහෙම එන්න ඕනේ මේක ස්පෙලින් පොඩ්ඩක් වැරදි ඈ එහි ආතතිය ශුන්‍ය වීම සඳහා කම්බිය හරහා යැවිය යුතු ධාරාවේ විශාලත්වය දිශාවත් සෑ දැන් මෙහෙම දුනු වල එල්ලලා තිබ්බාම මේක පල්ලෙහාට ඇදෙනවා බර නිසා බර ග්‍රෑම් 10නේ 10යි ග්‍රෑම් මේක පල්ලෙහාට බර නිසා දෙනවා mg එහෙනම් දුනු වල බර සමතුලිත වෙන්න නම් මේ ග්‍රෑම් 10ම උඩට උස්සගෙන ඉන්න ඕනේ නේද එහෙනම් මේ බරට සමාන බලයක් ඉහළට යෙදෙන්න ඕනේ තේරුණාද මං කියපු කතාව දැන් මේකේ බර දුනු වලින් එල්ලලා තියෙන කම්බියේ බර ග්‍රෑම් 10නේ පල්ලෙහාට 10ක් තියෙනවා නම් ඉහළටත් 10ක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේක ඉහළ රේසවිලා තියෙන්නේ. එතකොට පල්ලෙහාටත් 10යි ඉහළටත් 10යි ග්‍රෑම්. එතකොට මේ දුනු වල ඇදීමක් වෙන්නේ නැහැ. දුනු වල ආතතියක් නැහැ. එහෙනම් පල්ලෙහාට තියෙන බරට සමාන බලයක් ඉහළට යෙදෙන්න ඕනේ. එහෙනම් බරට සමාන බලයක් ඉහළට යෙදිය යුතුයේ මොන එහෙනම් අපි බර බලමු ග්‍රෑම් 10යි ග්‍රෑම් 10 කිලෝ කරන්ඩ 10ෙන් 10ෙන් බෙදුවා කිලෝග්‍රෑම් ඒක නිව්ටන් කරන්ඩ 10ෙන් ගුණ කරා 10 වරක් 10 100යි 100 ගුණ කරනවා 10 ඍණ 3 0.1යි නිව්ටන් ඉහළට එන්න ඕනේ 0.1ක නිව්ටන් ප්‍රමාණය. තේරුණාද? ඔන්න බර. ග්‍රෑම් 10යි ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්ඩ 10ෙන් ගුණ කරා. ඒක නිව්ටන් කරන්ඩ 10ෙන් ගුණ කරා. කිලෝ 2යි නම් නිව්ටන් කීයද? 20නේ. කිලෝ 50යි නම් නිව්ටන් 500යි. එහෙමනේ අපි ගන්න. හරි. ඒ වගේ එහෙනම් F සමානයි BIL බලය නිව්ටන් 0.1යි ශේෂ්ත්‍රය 0.5යි ධාරාව දන්නේ
දිග මීටර් 5යි කියලා මේ සෙන්ටිමීටර් 50යි කියලා කියන්නේ ඒක cm බෙදුවාම 0.5යි මීටර් සම්මත ඒකක වලින් ආදේශ කරන්න ඕනේ ඈ බලය 0.1යි චුම්බක ශේෂ්ත්‍රයේ තීව්‍රතාවය 0.5යි ගලන ධාරාව දන්නේ දිග 0.5යි මීටර් ගුණකරම් පස්සරප්පා 25යි දශම ස්ථාන දෙකක් තියන්න बिंदु एम्पियर बिंदु आय दशम हतरक में कह रहा है वालों देखे एम्पियर बिंदु आय दशम हतरक क्या वालों मितना ए मितना बी की रदीला दिए ना पिता ए बी कोहट अद बाले अतिवेंदोन यह लटर नहीं ए ना बी आई एल दागा ना आई दान नेते बी आई एफ समान है एफ बी आई एफ समान है बी आई एल सूत्रे एफ बी आई पीली वाला गान नेगली तुम्हारे नेगली तुम्हारे पीली वाला गान एफ बाले यह लटा सेस से ऐतुलटा दारा वे नंग कोड जान मैं तो किल्ला कोड तीन किल्ला बान मायन होने का नहीं तीन है सेस से बोर्ड का तुलटा बाले यह लटा इंडोनी आप ही टाइम नंग दारा वो कोड जान नून में ए सीट बीट है ना दारा वगैरह नोने दारा ए सीट बीट के लिए इतनी कौन ना पता मेकर लाते ने मेलो कुगाना ने में ग्राम दहाई किलो ग्राम करेगा न्यूटन करेगा ता आदेश कर ये है ना බරට සමාන බලයක් තමයි හෙන්නේ දෙදෙන්නෝ එහෙනම් බර ඇවිල්ලා නිව්ටන් 1යි ඉහළටත් නිව්ටන් 0.1ක් යදෙන්නෝ 0.1යි නම් බලයත් 0.1යි හරි ඊළඟ මේ සූත්‍රයට ආදර කරලා අයි හොයාගන්න ඊළඟට ප්ලෙමින්ගේ වමත් නියමයේ භාවිතා කරලා ධාරාවේ දිශාව හොයාගන්න හත්වෙනි පිට बिंदु आय दशम बिंदु आय एकाई पहायलु किलोग्राम एक किलोग्राम दीला तीन चुंबक साव गणते एकाई अपे अहना एकाई टी देखिए ग्राम हटाई चुंबक स्वावे बिंदु आय दशम हतराई थी उन दिगा दीला तीनों बारा दीला तीनों चुंबक शेष से तीव्रतावे दीला तीन मैं गाना हगन रूपे पेन्नो याती आवेरु एकाई मीटर दिगा वना ස්කන්ධයේ ග්‍රෑම් 60ක් වන PQ නැමැති තුනි රෝමයේ දණ්ඩ ශ්‍රාව ඝනත්වය 0.4T චුම්බක ශේෂ්ත්‍රයක් ඇති ප්‍රදේශයක් තුල කම්බි යුගලයකින් එල්ල ඇත. මෙහෙම එල්ලලා දෙනවා. දැන් මේ කම්බි ටික පල්ලෙහාට ඇදිලා නැද්ද මේකේ බර නිසා? ඇදිලා දෙන්නේ. කම්බි තුල ආතතිය ඉවත් කිරීම සඳහා PQ ට යදවන यदि PQ हरा गाला या तो दारा वाहन हम भी दारा वैधिक दिन वाके ने बारट नहीं बारट समान बाले या किहल रहती है इन्दो ये नांग एकात में एक मतम बारट समान बाले या किहल रहती भी है इतु ये नांग में के बारट समान बाले या किहल रहती है इन्दो ओन ये नांग अभी बालमु बार ग्राम हैटर
කිලෝග්‍රෑම් කරන්න 10 10න් බෙදනවා 10න් බෙදනවා කියලා කියන්නේ 10 ඍණ 3න් ගුණ කරනවා හා සමාන හරි න්‍යූටන් කරන්න ගුණ කරනවා 10යි 600යි ගුණ කිරීම 10 ඍණ 3යි දශම ස්ථාන 3ක් මෙහෙට ගෙනාලා තිබ්බහම 0.6යි මෙහෙට බිංදු දැම්මට වැඩක් නැහැ එහෙනම් බර එනවා න්‍යූටන් 6ක් න්‍යූටන් 6ක බරක් මෙහෙට පල්ලෙහාට තියෙනකොට ඉහළටත් එන්න ඕනේ න්‍යූටන් 6ක බරක් බලයක් එතන මෙහෙටත් 6ක් තියෙනවා අරහෙටත් 6ක් තියෙනවා එතකොට මේ තන්තු මත එහෙම නැත්නම් මේ කම්බි මත ආතතියක් ඇති වෙන්නේ නැහැ තේරුණාද පල්ලෙහාට යෙදෙන බලයටම සමාන බලයක් ඉහළට දුවන්නේ F සමානයි BIL චුම්බක ශේෂය නිසා ඇතිවන බලය හොයන්නේ F සමානයි BIL අර F දන්නවා 0.6යි B 0.4යි නෑ ඔව් 0.4යි I දන්නේ දිග මීටර් 1යි मीटर वाले में दिला देने से एक का हतरे गुना करो बिंदु आए दस महातर आए आए बेतना बिंदु आए दस महाय आए क्या बोला है ना आए बेतान दोने में दे तो एक दार आवे ना कहीं दस में देखा ही पाई दे इकाई दशम पहा धारा इकाई दशम धाराव गलांपियर इकाई दशम पहा धारा मेम खाबी दाला बैटरी एक्सेप्ट कर गलागन धारा की इकाई दशम पहा धारा मे दिशा देवा मेहिंद दिशा बल एफ बी आई මේ FBI බලය දන්නවා ඉහළට ශේෂය තියෙන මෙහෙට බෝඩ් එකෙන් ඉහළට එනම් මේ දබර ගිල්ල තියෙනවන බෝඩ් එකෙන් ඉහළට ඉතින් මේ මෙයා මැද ගිල්ල හැරිලා දින මෙහෙට එහෙනම් ධාරාව මෙහෙට එවන්න මෙහෙට එවල හරියන්නේ ධාරාව මෙහෙම එවන්න එහෙනම් මේ බැටරි කැල්ල මෙහෙම මෙහෙම තියෙන මෙන්න මෙහෙම ධාරාව යවන්න එහෙනම් ධාරාව धारावे दिशा क्यू सीट पी दक्वा चुंबक शेषेकर मेवा चुंबक शेष तिब्बहम අපිට මේ වගේ යකට බෝලයක් මේක S අර එහෙම නැත්තම් මේ බලන්න අර බටේකින් හුලන් ධාරාවක් මෙහෙම එනකොට බටේකින් හුලන් ධාරාව විදින එතන බෝලයක් අර පිම්පම් බෝලයක් ප්ලාස්ටික් බෝලයක් මේක උඩ මේ කෙරෙක් කෙරෙක් තියන්න පුළුවන් අපි අර කෝන් ගැට නෙළුම් ගැට වුණත් කරනවානේ උඩට මෙහෙම उड़ती है ඒ වගේ මේකෙන් යෙදෙන බර බරයි චුම්බක ශේෂය නිසා ඇතිවන බලයයි සමාන වෙන්නේ බරට සමාන බලයක් ඉහළට යදී යුතු ඒක තමයි මේකෙත් තියෙන්නේ එහෙනම් අපි දීලා තියෙන වාදේශ කරලා ගන්න හදන්න බලන්න ටක් ගාලා මේ දීලා තියෙන වාදේශ කරලා හදලා මේකේ දිශාවත් මට කියන්න බලන්න
සමානයි බර අපි දන්නෝ කිලෝ 10 1.0 1.5 කියන්නේ ඒක 10 ගුණ කරාම 0.15 නිව්ටන් 0.15 නිව්ටන් ශේෂය තීව්‍රතාවය 1යි අයි දන්නේ 0.15 මම තමයි ඒ අනුව එකෙන් ගුණ කරාට 0.15 ගුණ කිරීමයි 0.15 දෙපැත්තම 0.15 බෙදනවා I සමානයි කැපිලා යනවා 1යි ඇම්පියර් එකක ධාරාවක් ගලාගෙන යන්න ඕනේ හැබැයි ඉහළට බලය ඇති වෙන්න ඕනේ ශේෂය මේට දෙන්න FBI B ඇතුළට ධාරාව මේ බලය මෙහෙට උඩට ධාරාව ඇඟිල්ල මෙහෙට දෙන්න එහෙනම් PQ දිශාවට ධාරාව ගලන්න PQ දිශාවට ධාරාව ගලන්න අත්තෙනි ගානත් ඒ වගේමයි අත්තෙනි ගානත් හදන්න ඕනේ හරි දැන් හත්වෙනි ගාන වල හදන්න දැන් අපි සරල ධාරා මෝටරයක් කොහොමද බලන්නේ කියලා බලමු මෝටරයක් ක්‍රියා කරන්න ඔය චුම්බක ශේෂ්‍රය ඇති වෙන බල නිසා තේරුණාද එහෙනම් මම මේ වගේ කම්බි දඟරයක් ගන්න කොහොමද එක කම්බියක් අපි ගමුක මේ විදියට धाराव मे पेट धाराव गला बला धाराव मेन मे पे कंपी दिखे धाराव गला अरे मेकट मे दिशा चुंबक शेषा चुंबक शेष चुंबक शेषय धारावग्गलागने अनिवार्यंगे बलया अरे कंबी क्यूवा मे चुंबक शेषे हरियटम मे के तिब्बोत मेतन बलयाकन बलयाकन शेष्रे दिशावटम कांबिय तिब्बोत ධාරාව ගලාගෙන ගියා කියලා ඒකේ බලයක් ඇති වෙන්නේ නැහැ. ඒක මම කලින් කියලා දීලා තියෙනවා ඈ. රයිට්. එහෙනම් අපි බලමු මේකේ ශේෂ්ත්‍රයට ලම්බකව. මම මේ චුට්ටක් ඇදට ඇඳලා තියෙන්නේ මේක මෙහෙම ඇඳිද්දී අපිට බල ලකුණු කරගන්න අමාරු නිසා. හරි? එහෙනම් බල ශේෂ්ත්‍රයේ මෙහෙට මොකද්ද? ඔව්. දැන් ඔයාලා දීලා තියෙන රූපසක නුඹන්නේ ශේෂ්‍රයේ මෙහෙට ධාරා උඩට බලය මේ පැත්තට දැන් මේක B මෙහෙටනේ ධාරා උඩට බලය මෙහෙට ඇතුළට බලය ඇතුළට උඩ උගත දේ ඒ වගේම මේකේ බලයක් ඇති වෙන්නේ බලය බිඳුව සමාන්තරවනේ තියෙන්නේ අටවෙනි පිටුව ඈ අටවෙනි පිටුව හරි
ආනතව තියෙනකොට බලයක් ඇති වෙන්න පුළුවන් එහෙමනම් මෙහෙම ගියා ශේෂ්ත්‍රයේ මෙහෙට ධාරාව මෙහෙට එහෙම ශේෂ්ත්‍රයේ මෙහෙට ධාරාව මෙහෙට බලය පල්ලයක් එහෙම නැත්නම් බලය ඇති වෙන්නේ නැහැ මේක සමාන්තරව තියෙන නිසා බලයක් ඇති වෙන්නේ නැහැ මේ කැලෙත් බලයක් ඇති වෙන්නේ නැහැ බලයේ බිඳුව මේකේ බලය මේකේ ධාරාව පල්ලහැට ශේෂ්ත්‍රයේ මෙහෙට බලය මේ ශේෂ්ත්‍රයේ මෙහෙට B ධාරාව මෙතන බලය මේ පැත්තේ ඔන්න පල්ලහැට මෙහෙට ධාරාව පල්ලහැට මේ එතකොට මේ එළියට වාගේ තමයි තියෙන්නේ මේක අපි උඩ ඉඳන් බැලුවොත් මෙහෙම මේ කම්බිය මෙහෙම උඩ ඉඳන් බැලුවොත් මේ ටික විතරනේ පේන්නේ එතකොට ශේෂ්ත්‍රය මේ දිශාවට තියෙන්නේ මෙතනින් පල්ලෙහාට කොටුවට තියෙනවා උඩේ ඉඳන් බැලුවොත් දැන් ඔයාලා මෙහෙම පෙන්නුවත් කොටුව පේනවා මෙහෙම පෙන්නුවත් කොටුවක් පේන්නේ නැහැ මේ ටික විතරයි ඊට පස්සේ මේ ටික බලමු සමාන්තරව තියෙන නිසා මෙන්න මේ ටිකේ PS බලයක් ඇති වෙන්නේ නැහැ හැබැයි මේ මෙහෙට තියනවා නේද ඇතුළට තියනවා නේද කම්බි ඒකෙන් මෙහෙට බලයක් ඇති වෙන්නේ මෙහෙට තියෙන එකෙන් මේ ඇතුළට තියෙන කම්බියෙන් මෙහෙට බලයක් ඇති වෙනවා අර යට තියෙන කම්බියෙත් බලයක් ඇති වෙන්නේ නැහැ එහෙනම් මේ කම්බිය මෙහෙට මේ කම්බියෙන් ඉවතට දැන් කම්බි දෙක මෙහෙම තියෙනුනේ මෙහෙම දෙපැත්ත තේරෙනවා දැන් අපි ගමු මේක ළඟ තියෙන සගතය මේකෙන් බලයක් ඇති වෙන්නේ නැහැ මේකෙත් බලයක් ඇති මේකෙන් ඇතුළට මේකෙන් එළියට එතන මෙහෙමනේ එතන මොකද වෙන්නේ මේක කැරකෙන්න ගන්න එතකොට මේ බල මෙහෙම තිබ්බ මෙහෙකෙන් මෙහෙට මේකෙන් මෙහෙට එතන මේක කැරකෙනවා පැහැදිලිද අන්න ඒක තමයි ඔය සරල ධාරා මෝටරේට අරගෙන තියෙන්නේ අපේ ගෙදර තියෙන වතුර මෝටරේට එහෙම අරගෙන තියෙන්නේ ඒක තේරෙනවද සෝරි මේ වඩ ඔය නිකන් අර බැටරියෙන් අල්ලන මෝටරේ තියෙන අපි මේක නම් ප්‍රත්‍යාවර්ත මෝටරේ තියෙන්නේ ගෙදර තියෙන එකේ අර සරල ධාරා මෝටරේ කියන්නේ අර බැටරි වලින් අපි වැඩ කරන්නේ ආන් ඒ වයි තියෙන්නේ මේ තියෙන එතකොට මෙන්න මේකට තියෙනවා අපි කියනවා ඍජුකෝණාශ කම්බියක දඟරයක් මැද ඇති වෙන බල යුග්මය කියන්නේ බල යුග්මයක් කියන්නේ සමාන බලයන් දෙක ප්‍රතිවිරුද්ධ යෙදෙනවා නම් ඒකට අපි කියනවා බල යුග්මයක් කියලා සුක්කානමක ටැප් එකක් අරිනකොට අන්න ඒ වගේ බල යුග්මයක් සුක්කානමක අපි මෙහෙමනේ බලය හරවනවා මෙහෙම මෙහෙටත් බලයක් මෙහෙටත් බලයක් දෙපැත්ත ටැප් එකත් එහෙම ටැප් එකේ දෙපැත්තට බලය දෙන බල යුග්මයක් මෙහින් මෙහෙට කරකවනවා මෙහින් මෙහෙට කරා එතන තමයි කැරකෙන්නේ බල යුග්මයක් එතන කැරකේ බල යුග්මයි හරි සමාන ප්‍රතිවිරුද්ධ බල දෙකකට අපි කියනවා බල යුග්මයක් කියලා බලයේ ගුණ කිරීම බලයේ ක්‍රියා බල දෙක අතර දුර බල යුග්මය ගන්නෙ බලයේ ගුණ කිරීම බල දෙක අතර දුරෙන් ඈ රයිට් එතකොට මේ කම්බිරවම කැරකේ ඒ කියන්නේ ශේෂ්ත්‍රය එහෙනම් මේ මෙතන අපි චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා මෙතන චුම්බක ශේෂ්ත්‍රය S උත්තර ධ්‍රවයෙන් දක්ෂිණ ධ්‍රවයට යව චුම්බක ශේෂ්ත්‍රයක් හයි කරලා තියෙනවා එතකොට මේ වාගේ කම්බියක් තියෙනවා කොටු කම්බියක් ඍජු කෝණාශ එතකොට ඒකට අපි කරන්ට් එක දෙන්න කරන්ට් එක දුන්නු ගාම මෙන්න මෙහෙම ධාරාවක් එනවා ධාරාවක් ගලපු ගාම ඒ ධාරාව ගලන නිසා කම්බිය මත ඇති වෙනවා ශේෂ්ත්‍රය බලය ශේෂ්ත්‍රය නිසා කම්බිය මත බලයක් ඇති වෙනවා බලයක් ඇති වෙනුනේ මේක කැරකේ කැරකෙන හිතන සර් මේ වයර් පැටලෙනවා ඒ වගේ ඔබ හිතන්නේ නේ ඔය වයර් පැටලෙන ඒකට මෙතන ඩැක් දාලා තියෙනවා හරි වයර් පැටලෙනවා නම්
වයර් පැටලන් වුණා වෙන එකට අපි වෙනම විසඳුම් දාලා දෙනවා මම කියලා දෙන්න වයර් පැටලන එක නම් නෙවෙයි ප්‍රශ්නේ දැන් මේක මෙහෙම කැරකෙනකොට මේ පැත්ත මෙතෙන් ආවා කියමු දැන් හිතන්න මේ මේ බාහුව මේ මේ කම්බිය මෙතෙන් දෙනවා කැරකිලා මෙතෙන් දෙනකොට දැන් මෙහෙම දෙන කැරකිලා භාගයක් කැරකිලා මෙතෙන් දෙනවා එනකොට මේ මෙතන කම්බිය මෙතෙන් ආවා කියලා හිතන්න එතකොට ධාරාව තියෙන්නේ මෙහෙමනේ එතකොට මේ කම්බිය ඒ කියන්නේ මෙතන S S R මෙයා එහා පැත්තට කැරකිලා ගිලා P S P Q ඔහොම ඒ කියන්නේ මේක දැන් එක බටයක් එහෙම චුට්ටක් කැරකුණා බට භාගය හරි බට භාගයක් කැරකුණා එතකොට දැන් මේ කම්බිය තියෙන උඩට ධාරා මේ කම්බිය තියෙන යටට හරි යටට තියෙන නිසා මේකේ බලය මෙහෙට මේකේ බලය මෙහෙට ආය මෙහෙට කරගෙන දැන් ඒ කියන්නේ මේ බලන්න බලය මේකේ මෙහෙට මේකේ මෙහෙට එතකොට දැන් මෙහෙට බලය තියෙන නිසා මෙහෙට කරගිලා ආවා ආය මෙහෙට බලය තියෙන ආය මෙහෙට කරගෙන භාගයක් කරගෙන ආය මෙහෙට ආය මෙහෙට වටයක්ම මෙහෙම කරගෙනනේ එතකොට මේ බලන්න මෙතන තියෙන එක මෙතන තියෙන භාගය මෙහෙම කරගෙන ආයෙත් බලය වෙනස් වෙන නිසා මෙහෙට මේ භාගය කියලා. හැබැයි මෝටරයක් අපි දන්නවා වටයක්ම කැරගෙන. තේරුණාද? ඒකට කරනවා මෙහෙම වැඩ. දැන් මේක තියෙන එක මෙහෙම කැරගිලා මෙතෙන්ට ආපු ගමන්ම මේකේ බලයේ ධාරාවේ දිශාව වෙනස් කරනවා. හරි බලලා ගන්න. තක් දාලා ධාරාවේ දිශාව වෙනස් කරනවා මෙයාගේ උඩට මෙයාගේ යටට. දැන් උඩට තියෙනකොට බලය මෙහෙට යටර දෙම බලය මෙහෙ. එතකොට දැන් මෙහෙම තියෙන එක මෙහෙම කැරකිලා ආවා කැරකිලා ආපු ගාම ධාරාවේ දිශාව වෙනස් වුණා. වෙනස් වෙනකොට ඒ පැත්තරම අය ඇත් කැරකිලා. එතකොට අන්න වටේ කැරකේ. තේරුණාද කීප එක? අයත් බලා ගන්න. උඩට තියෙනකොට බලය තියෙන හොල්ට් ඇතුළට. පල්ලෙහාට ධාරාව ගලා යනකොට මෙහෙට. එතකොට මෙහෙම කැරකේ. කැරකෙච්ච ගමම්ම ආයෙත් මේ පැත්තට ආපු ගාම බලය මෙහෙට තියෙනවා. තේරුණා? මේක ඇතුළට. දැන් මෙහෙම තියෙන කැරකිලා ආව ආයෙත් මෙහෙට ගියා. භාගය කියන්නේ. ඒකට මෙහෙම තියෙන එක මෙහෙට කැරකිලා යනකොට ඒකේ ධාරාව වෙනස් කරනවා. ධාරාව මේ කම්බිය උඩටම කරනවා. දැන් මෙතන මේ අවස්ථාවේ තියෙන පල්ලෙහාට ඒක කැරකිලා මෙතෙන් දෙනකොට ධාරාව උඩට හරවනවා. හරවන විදිය මං කියලා දෙන්නම් හරව හරවනකොට ආයෙත් බලය තියෙන ඇතුළට එතකොට ආයෙත් ඔහමම කැරකේ එතකොට වට භාගයක් කැරකෙනකොට ධාරාවේ දිශාව වෙනස් වෙනවා එතකොට ආයෙත් වට භාගයක් කරනකොට ධාරාවේ දිශාව වෙනස් වෙනවා ඒක කරන්න මෙහෙම කොහමද ඒක කරන්නේ මෙන්න මේ කොටුව තියෙනවනේ ඔන්න මේ කොටුවේ ආපු කම්බි දෙකට මෙන්න මේ වාගේ පොඩි කොටු දෙකක් හයි කරනවා යකඩ පටි දෙකක් හයි කරලා මේ මෙතනත් මේ වාගේ යකඩ පටි දෙකක් මෙහෙම තියලා මෙහෙම වයර් දා ගන්න ඔන්න දනරින දැන් මේකේ ධාරාව යන්නේ මේ පැත්තට කොහොමනි ධාරාව යන්නේ බලයි කොහොමනි ධාරාව යන්නේ රයිට් ඊට පස්සේ මේ දෙක කැරකිලා මාරු වෙනව නේද මෙන්න මේ p කියන එක q වලට p x q y මේ දෙක y මෙන්න මේ p කියන එක මෙයා ධන පැත්ත මේක ඍණ පැත්ත. එතකොට මේ දෙන්න ආයෙත් මාරු වෙනවා.
මාර්වෙච්චිගමම්ම මේවද වටයක් කරගෙන මාරු වෙනවනේ. එතකොට මේ පැත්ත කියු පැත්ත ගෑවෙනවා ධනවල. මේ මේ කම්බිය ධාරාව ගියේ මෙහෙට ඉස්සලා ගියේ පල්ලෙහෙටනේ. දැන් ඒ කම්බිය මේකේ ගෑවිච්ච ගාමු උඩට යනවා. අන්න එහෙම ධාරාව මාරු කරගන්න පුළුවන්. තේරුණාද? දැන් මෙයා ඍණ පැත්තේ තියෙන්නේ ඍණ තියෙන නිසා ධන පැත්තේ මෙයා තියෙන්නේ කොහොම උඩට යන්නේ? එයා කරගිලා Q එක මේ පැත්තට එනකොට P එක මේ පැත්තට ඇවිල්ලා Q එක මෙතෙන්ද. එතකොට Q පැත්තෙන් තමයි ධාරාව යන්නේ. Q පැත්තෙන් ධාරාව වෙනකොට Q වල ධාරාව උඩට යනවා. අන්න එහෙම. මෙන්න මේ වගේ ඇතිල්ලුම් කෑලි දෙකක් තියෙනවා. එතකොට මේ දෙක මාරු වෙනවත් එක්කම ධාරාවේ දිශාව වෙනස් වෙනවා. ආයෙත් මේ Q කියන එක X වල ගෑවෙනවා. එතකොට ධාරාවේ දිශාව මාරු වෙනවා. ආයෙත් කැරකිලා ගිලා මෙහාය ගෑවෙනවා. එතකොට ආයෙ ධාරාවේ දිශාව වෙනස් වෙනවා. තේරෙනවද? ඔය වට භාගයක් යනකොට අර පටි චූටි පටි දෙක ගෑවෙන තැන් දෙක වෙනස් වෙනකොට ධාරාවේ දිශාව වෙනස් වෙනවා. ධාරාවේ දිශාව වෙනස් වෙනවා. අන්න එහෙම. එතකොට මේකට හැම වෙලාවෙම බලය යෙදිලා යෙදිලා එකම පැත්තට කැරකෙන. පැහැදිලිද? එකම පැත්තට කැරකෙනවා මේක. අන්න ඕක තමයි සරල ධාරා මෝටරේ තියෙන්නේ. කෙටියෙන් ඈ ඊට පස්සේ මම ඔකට කියන්න. ඊට පස්සේ මේ මේ කම්බි වලට මේ කැරකෙන කම්බියට මෙතෙන්ද කූරක් දාලා හරිද? මෙතෙන්ද මෙහෙම ප්ලාස්ටරයක් යකඩ ආවරණයක් දාලා මේ වඩත් යකඩ ආවරණයක් දාලා මේ යකඩ ආවරණයක් දාලා අන්න ඔහොම යකඩ ආවරණයක් දාලා අපිට එවන යකඩ ආවරණයක් දාලා එනවා. කම්බි කම්බි කූරක උඩට දානවා කැරකෙන එක. මේක තමයි සරල ධාරා මෝටරේ. දැන් අපි මේකට බැටරි කැල් දෙයක් දුන්නාම ඇතුලේ දඟරේ කැරකෙන. දඟරේ කැරකෙන දඟරේට ආයි කරලා දෙන කම්බිය කැරකෙන. ඕක තමයි අපි අර පොඩි කාලේ නම් බ්ලේඩ් තලයි කරන්න අර මේ කාර් හදන්න කරත් හදන්න මේ සාමාන්‍ය ගන්න මෝටරේ. ඒක. තේරෙනවද? අන්නෝ ඒක හැබැයි එක කම්බියක් නෙවෙයි තියෙන්නේ. මේකට දැන් දානවා කැරකෙන එක වැඩි කරන්න කම්බි දඟර ගොඩ දාන්න. එතකොට වේගෙන් කැරකෙන. ඔයාලා දැකලා ඇති අර මේ කම්බි දඟර ඔතලා තියෙනවා මේ 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 වගේ ඉඳන් බැලුවත් මේ මේ වයි කොටස් වල කම්බි දඟර ඔතලා තියෙනවා නේද? කම්බි දඟර මෙහෙම 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 ගොඩ ඔතලා තියෙනවා. ආ මේතර මෙයා එක කම්බි දඟර මෙහෙම තඹ කම්බි ඔතලා තියෙනවා නේ. ඔයාලා දැකලා ඇති. එතකොට කැරකෙන වේගය වැඩි වෙයි. ඒකයි තියෙන්නේ. හරි. එහෙනම් අපි ඕක ටික ලියා ගන්න වෙනවා. හරි. රයිට්. ඔන්නේ වීඩියෝ එකක් තියෙනවා පෙන්වන්න නම් බලන්න. දැන් අර හිස් පිටුවක් තියෙනව නේද? අන්න ඒක ලියමු. ටියුට් එක නැත්තම් කොලේක ලියා ගන්න. එතන මැච් වෙන විදිහට ලියා ගන්න පුළුවන් ඈ. ආ කාන්දන් දෙකක් දාලා තියෙන්නේ ඈ. ඒ කියන්නේ අර මං ඇදපු මෝටරේ මං කියන ඔහොම මෝටරයක් වල නෙනවා කියලා. ඔව් වෙලා තියෙන. මෙතනින් ධන ඍණ දාලා තියෙනවා. මේකට කාන්දන් දෙකක් හයි කරලා තියෙන්නේ. ඒකේ තමයි අර කොටුව තියෙන්නේ. කම්බි කොටුව. ඒ කියන්න බරන කාන්දන් දෙකක් දෙපැත්තේ තියලා තියෙන්නේ ඈ. ඒක වටේට කාන්දන් දෙකක් තියලා තියෙන මෙහෙම. වක්‍ර කාන්දන් දෙකක්. රවුමටනේ තියෙන මෝටරේ මේ මෙහෙම කාන්දන් දෙකක් තියලා තියෙන මොංගෝ ඉතින්. හරි. ඒ කාන්දන් දෙක මැද තමයි අර කම්බි දඟරේ තියෙන්නේ. එතකොට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා නිතරම. කරන්ට් එක දුන්නු ගමන්ම ධාරාව කම්බි වල ගලනවා. ධාරාව ගලපු ගමන් බලය ඇති වෙනවා. බලය ඇති වෙච්ච ගමන් මේක කැරකෙනවා. ඔතන වැඩි. හරි කාන්දන් තියෙනවා. ওই මෝටරයක් කඩලා බලන්න චූටි කාන්දන් කැලි තියෙනවා. මෙහෙම වක්‍ර කාන්දන් තියෙනවා. අටවෙනි පිටුව බලන්න දැන් රූපයේ දැක්වෙන ධාරාවක් ගෙන යන පොටවල් n ගණනකින් සමන්විත b දිග පළල a වර්ගඵලයේ ඍජු කෝණාංශ කම්බි දඟරයක b ප්‍රබලතාවයක් ඇති චුම්බක ශේෂ්ත්‍රයක ආකාරයේ පවතී.
देख रूपे देखे दक्पयाति रूपे के लिए दक्पयाति रूपे दक्पयाति परिधि इन देख रूपे अपे रूपे दक्वा एति आयतीनो दक्वा एति किरा दक्वा एति परिधि मेम काम भी दंगरे पी क्यू आर इस एक काम भी कोटसक सालक मुकेला लिया लिया लती है एक काम भी कोटसक सालक मुकेला लती है लिया ले पी क्यू पी क्यू लिया PQ दिगे PQ क्या ना बेटा PQ दिगे PQ दिगे PQ दिगे धाराव गलन विट धाराव गलन विट කඩදාසිය තුලට බලයක් යෙදේ කඩදාසිය තුලට බලයක් යෙදේ අඩදාසිය තුලට බලයක් යෙදේ කඩදාසිය තුලට බලයක් යෙදේ එම එම ධාරාව එම ධාරාව එම ධාරාව එම ධාරාව SR දෙසට ගලා යන විට SR දිශාවට ගලා යන SR දිශාවට ගලා යන විට SR දිශාවට ගලා යන විට ගලා යන SR දිශාවට ගලා යන විට එම කම්බිය මත එම කම්බිය මත එම කම්බිය මත එම කම්බිය මත කඩදාසියෙන් ඉවතට කඩදාසියෙන් ඉවතට කඩදාසියෙන් ඉවතට බලයක් ඇතිවේ බලයක් ඇතිවේ PS ha RQ PS ha RQ
सन्नायक शेष्ट्रेट समांतर बेविन सन्नायक शेष्ट्रेट समांतर बेविन शेष्ट्रेट समांतर बेविन एवा मत बलयन एति नोवे एवा मत बलयन एति नोवे PQ SR मत PQ SR मत PQ SR मत समान प्रतिविरुद्ध बल देखा समान प्रतिविरुद्ध बल देखा प्रियाकरण बेविन समान प्रतिविरुद्ध बल देखा प्रियाकरण बेविन बल युग्मयक लेस क्रियाकर बल युग्मयक लेस क्रियाकर बल युग्मयक लेस क्रियाकर ऋजुकोणास्त्र कंबीरामुव ऋजुकोणास्त्र कंबीरामुव भ्रमणय वे ऋजुकोणास्त्र कंबीरामुव भ्रमणय वे लियांदे एक अरम लियांदे नमुत अर्धवटया भ्रमणय वू विट नमुत अर्धवटया भ्रमणय वू विट नमुत अर्धवटया भ्रमणय वू विट
බලයන් ඉහත පරිදිම ක්‍රියා කිරීම නිසා බලයන් ඉහත පරිදිම ක්‍රියා කරන නිසා නැවත මුල් දිසාවට නැවත මුල් දිසාවට භ්‍රමණය වේ නැවත මුල් දිසාවට භ්‍රමණය වේ ए अनुव ऋजुकोणास कंबिरामुए ऋजुकोणास कंबिरामुए गलन धाराव ऋजुकोणास कंबिरामुए गलन धाराव विनाश नकल होत गलन धारावे दिशाव गलन धारावे दिशाव एम लिया गलन धारावे दिशाव विनाश नकल हो विनाश नकल हो अर्ध वटया अर्ध वटया पमना अर्ध वटयाक पमना भ्रमणे वीम सिदुवे भ्रमणे वीम सिदुवे तवाक की देखा तुनाक तीर ने अल्त्रू लेके लिया अंदर කම්බිරාමුව කම්බිරාමුව අර්ධ වටයක් කැරකුණු පසු අර්ධ වටයක් කැරකුණු පසු කම්බිරාමුව අර්ධ වටයක් කරකුණු පසු ධාරාවේ දිශාව විනාශ කළ කිරීම සිදු කරයි ධාරාවේ දිශාව විනාශ කිරීම සිදු කරයි ධාරාවේ දිශාව විනාශ කිරීම සිදු කරයි ධාරාවේ දිශා වෙනස් කිරීම සිදු කරයි එවිට භ්‍රමණය වන දිශාවටම එවිට
භ්‍රමණය වන දිශාවටම බල ක්‍රියා කර භ්‍රමණය වන දිශාවටම බල ක්‍රියා කර කම්බිරාමුව බල ක්‍රියා කර කම්බිරාමුව පූර්ණ වටයක් භ්‍රමණය වේ पूर्ण वटया भ्रमणे वे कंबिरामु पूर्ण वटया भ्रमणे वे මේ අනුව මේ අනුව කම්බිරාමුව සෑම කම්බිරාමුව සෑම මේ අනුව කම්බිරාමුව සෑම අර්ධ වටයක දීම කම්බිරාමුව සෑම අර්ධ වටයක් භ්‍රමණයක දීම කම්බිරාමුව සෑම අර්ධ වටයක් භ්‍රමණය වීමකදී කම්බිරාමුව අර්ධ වටයක් භ්‍රමණය වීමකදී ධාරාවේ දිශාව වෙනස් කිරීමෙන් ධාරාවේ දිශාව වෙනස් කිරීමෙන් පූර්ණ වට පූර්ණ වට භ්‍රමණය කරගත හැකිය පූර්ණ වට භ්‍රමණය කරගත හැකිය පූර්ණවට භ්‍රමණය කරගත හැකිය මෙම ක්‍රමය මෙම ක්‍රමයට මෙම ක්‍රමයට සරල ධාරා මෝටරය මෙම ක්‍රමයට සරල ධාරා මෝටරය මෙම ක්‍රමයට සරල ධාරා මෝටරය ක්‍රියා කරනු ලබයි ක්‍රියා කරනු ලබයි ක්‍රියා කරනු ලබයි රයිට් අපි ඊළඟ දවස් සරල ධාරා මෝටරය කරමු